ඔබට සුබෝ දෑස්තන. ඔබ මේ උදෑස්සන ඔබේ වැඩ කටයුතු සඳහා සූදානම් වෙන වෙලා. අපේ වෙලාව ඔබට අද දවස පිළිබඳව මතක් කරදීම. ඊයේ දවසේ සිදුවීම් පත්තර වාර්තා කරන්නේ කොහොමද? ඒ ආශ්‍රිතව දැනුම බෙදා හදා ගන්නට එන්න වෙනද විදියටම සුපුරුදු පරිදිම අපිත් සමගින්. අද අපි ප්‍රධාන ශිෂ්‍ය පාඨ කීපයක් පළමුව බලන්න සූදානම් වෙනවා. දිවයින පත්තරයට යමු. බිලියන 4ක් අවභාවිත කළයි චෝදනා. ගාමිණී සෙන්රත් රිමාන්. තවත් දෙදෙනෙක් ඇතුළට ඒජේ අබේනායක වාර්තා කරන්නේ. ඡායාරූපයකුත් සමගින් පත්තරේ සටහන අරගෙන එනවා. රුපියල් බිලියන 4ක මුදලක් අවභාවිතා කිරීමේ චෝදනාව එල්ල වී තිබේදී නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙන්රත් ඇතුළු සැක්කරුවන් 3 දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසාවෙන් සරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කරනවා. එයා අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය කොට ගනිද්දී එයමයි අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය. මෙන්න චාරූපයක් සමගින් වාර්තාව බලන්න. කෝටි 850ක රජයේ මුදල් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාර වූ ගාමිණී සෙන්රත් රිමාන් රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පේදාස කුඩා බාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාරත් රිමාන් ඒ වාර්තා කරන්නේ අද පත්තරේ මේ විදිහටයි. ඒ අතරේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කීප දෙනෙකුට අප ලැබීමක් ඊ දවසේදී වාර්තා වෙනවා. අදාළ සිද්ධිය ඔබට මතක ඇති. ඒ හම්බන්තොට සිදුවීමයි. මන්ත්‍රී ප්‍රසන්න, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතුළු 31 දෙනාට අප අම්බලන්තොට සනත් ගමගේ ලියන් හම්බන්තොට උද්ඝෝෂණය. මත්තල ගුවන්තොටුපළ ඇතුළු රාජ්‍ය දේපොළ විදේශ රටවලට විකිණීමට එරෙහිව ඔක්තෝබර් 6 වෙනිදා හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී රාජ්‍ය දේපොළට හානි සිදු කිරීම සහ අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර සහ මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 31 දෙනෙකු රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ නියෝග කරනවා. අප ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ බස්නාහිර මන්ත්‍රී උපාලි කොඩිකාරය ඇතුළු පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙරටු කොටගෙන අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ආකාරයයි අම්බලන්තොට සරත් ගමගේගේ චාරුපෙන් මේ දකින්. අධිකරණ කාරණා කීපයක් අපි ආරම්භයේ සාකච්ඡා කළේ. ඊට පස්සේ අපි සූදානම් වෙනවා විජේදාස රාජපක්ෂගේ කතාව අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් උපුටා ගන්නට. තවත් දෙයක් එලියට දානවා විජේදාස රාජපක්ෂ. විජේදාසගෙන් විවස්ථා බෝම්බයක් දයා පෙරේරා සහ ජේටි ද සිල්වා වාර්තා කරන්නේ. විවස්ථා මණ්ඩලය පිහිටුවීම වැරදි තීන්දුවක්. අතුරු වාර්තාවෙන් රට බෙදෙන යෝජනාවලට මුල පුරනවා. 162 ජනවරමට අලුත් විවස්ථාවක් සම්මත කර ගැනීමට යෑම මන්ද මානසික වැඩක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී හුස්ම හිර කරවා රට අරාජික කරන වැඩක්. වහාම අවලංගු කළේ නැත්නම් මේ ව්‍යසනයට කථානායක වගකිය යුතුයි. කියලත් විජේදාස රාජපක්ෂ කියනවා. මේක එළියට දාපු එකත් එක්ක පත්තරයකට වාචනයක් දෙනවා මේ විදිහට විජේදාසගෙන් විවස්ථා බෝම්බයක් කියලා. දැන් යන්න හදන්නේ රිවිරට. මොනවද විගී කරන්න හදන්නේ? උතුරේ විගී මොකටද එන්න හදන්නේ? මානව හිමිකම් නියෝජිත පිරිසක් හෙට දිවයිනට උතුරේ ප්‍රශ්නය විසඳන්නේ ඇයි විග්නේශ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලයි අකිලා නදිෂා නිලියන්. පසුගිය යුද්ධ සමයේදී ශ්‍රී ලංකාව තුළ සිදු ඇතැයි කියන යුද්ධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිසක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. උතුරේ ප්‍රශ්නය විසඳන්නේ නැයි විග්නේශ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලයි. මේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳන්නට මේ විග්නේශ්වරන්ට ඕනලා තියෙන්නේ ජාත්‍යන්තරේ. ජාත්‍යන්තරේ කවුරු හරි කමක් නැහැ, මොකක් හරි විදිහකින් අරගෙන ඇවිල්ලා මේට අතපොවා ගන්න තමයි විග්නේශ්වරන්ට උවමනා වෙලා තියෙන්නේ. කොමනක් දැන් දෙමළ ජාතික සන්ධානයේ ඉරි තල්ලා තියෙනවා, බෙදුම් රේඛා ගණනාවක් තියෙනවා. ඒකීය රාජ්‍ය සංකල්පය කියන කාරණාව
එදා ඉඳන් පැවතගෙන එන සිද්ධිය. ඒකත් එක්ක මේ විග්නේශ්වරන් ඇතුළු කණ්ඩායමක් එතනින් එහා කාරණා කතා කරන වෙලාවේ, ෆෙඩරල් කාරණා කතා කරන වෙලාවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළෙන්ම ඉරිතලමින් ඉන්නවා. එතකොට සම්බන්ධන් දෙමළ ජනතා අයිතිවාසිකම් පාවා දීලා TNA මන්ත්‍රීගෙන් දැඩි දෝෂාරෝපණයක් සුජිත් හේවාජුලිගේ ඩයනා උද්‍යංගනිත් එක්කයි ලිය. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ කටයුතු එම පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයට ලක් කරනවා. ආනන්දන් විපක්ෂ නායකවරයා මෙසේ විවේචනයට ලක් කළේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී. ඒ ඔවුන් ඉන්න ස්ථාවරේ මේ විග්නේශ්වරන්, එතකොට මේ සඳහන් කරන ශිවශක්ති ආනන්දන්, ඒ අයගේ ඉන්න ස්ථාවරයත් එක්ක ඔවුන්ගේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා විවේචනය කරන්නට මේ දැන් කටයුතු කිරීමක් දාලා තියෙන සම්බන්ධන් දෙමළ ජනතා අයිතිවාසිකම් පාවා දීලා කියලා ඔහු සඳහන් කරපු විදිය මේ තියෙන. දැන් අපි යන්න සූදානම් වෙන්නේ අයවැය හා ඒවා කාරණා පිළිබඳව කතා කරන්නටයි. දෙමළ ජාතික සන්ධානය අයවැයට කොහොම වේද? දැන් ප්‍රධාන විපක්ෂ නායක ඉන්නේ දෙමළ ජාතික සන්ධානයේ. හැබැයි සමහර අවස්ථාවන් ගණනාවකදී ආණ්ඩුවත් එක්ක එකට හිටපු ආකාරය දක්නට ලැබුණා. අයවැයේදී ඔවුන් එකට හිටගනීද? එහෙමත් නැත්නම් එකට ඉඳගනීද? අයවැයට සහාය TNA වැට උඩ മന്ത്രി සුමන්තිරන් කියන්නේ වන්නි රොමේෂ් ලියන්. අයවැය ලේඛනයට සහාය පළ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්තිරන් කියනවා. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින් මධ්‍යම කාරක සභා රැස්වීම මෙන්ම මාධ්‍ය සාකච්ඡාවද පැවතුණේ වවුනියාවේ හෝටලයකදී. අයවැයට සහාය TNA වැට උඩ. අයවැය පිළිබඳව විවාද පවත්වන අතරතුරදී විවිධ හැලහැප්පිලි වාර්තා වෙනවා. ඊයේ ඒකාබද්ධයේ බන්දුල UNPA අජිත් සමග කාරණාව හැප්පීම, නැත්තම් ඒකාබද්ධයේ බන්දුලගේ කාරණාවකට අජිත් මැදිහත් වීම. අජිත් පී පෙරේරා බන්දුල හැප්පෙති සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උද්‍යංගනී ලියන්. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් අතර ඊයේ මැති සභයේදී උණුසුම් කතාබහක් ඇති වුණා. මේ උණුසුම් තත්ත්වය ඇති වූයේ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතාගෙන් අතුරු ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේදී. දෙන්නගේ බහින් බස්රීමක් ඒමත් නැත්තම් හැප්පිල්ලක් තිබුණ කියලා අද පත්තරේ දාන විදිය ඒ. ඒ අතරේ අයවැයේ තවත් කරුණු කාරණා කතා වෙනවා. අරක්කු නගී බීර බසී මහින්ද නිශ්ශංක ලියන්. අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර ගණනකින් වැඩි වී ඇති අතර බීර කෑන් එක මිල රුපියල් 90කින් පමණ අඩු වී තිබෙනවා. මෙවර අයවැයෙන් පදම් කළ අරක්කු එතකොට පොල් ස්ප්‍රීතු, එතනෝල් සහ මොලැසස් සඳහා බදු වැඩි කිරීමත්, සැර මත්පැන් වලට ජාතිය ගොඩනැගීමේ බද්දක් පැනවීමත් නිසා අරක්කු මිල වැඩි කිරීමට සිදු වී ඇයි ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක් කිව්වා කියලා ලංකාදීපෙළියෙන්. අරක්කු නගී බීර බසී අරක්කු බෝතලයක මිල 50ත් 80ත් අතර ගානකින් වැඩි වෙලා බීර කෑන් එක මිල 90කින් පමණ අඩු වෙලා තියෙනවා. බීර අඩුවීම පිළිබඳව විවිධ අදහස් පළ වෙද්දී පාර්ලිමේන්තුවේදී ඊයේ සෞඛ්‍ය ඇමති කතා කළා. මේ තියෙන්නේ එක බීර වයින් සහනය ඉවත් කරගන්න රාජිත මංගලට කියයි සුජිත් හේවාජුලිගේ ඩයනා උද්‍යංගනිත් එක්ක ලියන්. අයවැයෙන් බීරවලට සහ වයින්වලට දුන් සහනය ඉවත් කරගන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සෙනරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. බීරවලට දුන් සහනයට එකඟ වෙන්න බෑ. මත්පැන් පාවිච්චිය ගැන මුදල් ඇමතිතුමාට වැරදි තොරතුරු දී ඇති බව පෙනී යනවා. 1990ේදීත් මෙහෙම තර්ක ආවා. දැන් රටේ නීති විරෝධී මත්පැන් අඩුයි. රටේ 20%ක්වත් මත්පැන් බොන්නේ නැහැ. සෞඛ්‍ය ඇමති විදියට මට මේකට එකඟ වෙන්න බෑ. මෙම தත්ත්වය යටතේ දරුවන්ට බීර පිළිබඳ උත්තේජනයක් ඇතිවේවි. මත්පැන් පිළිබඳ නිවැරදි දත්ත මා ඉදිරියේදී මුදල් ඇමතිට බාර දෙනවා. ඇමති රාජිතයි එහෙම කිව්වේ. අරක්කු නගී බීර බසේ අතරේ බීර වයින් සහනේ ඉවත් කරගන්න රාජිත මංගලට කියයි. ඊළඟට අමරවීර කතා කරලා කියපු දෙයක් අද පත්තරේ තියෙනවා. ඔබ දන්නවා අයියේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ සෙවණගල ගැන. ඒක යලිත් දයාගමගේටද
ප්‍රශ්නාර්ථය මතු වුණා. සෙවනගල එක් අයෙකුට පවරන වාට විරුද්ධයි අමරවීර කියන්නේ සුජිත් තේවාජුලිගේ ඩයනා උද්‍යංගනිත් එක්ක ලියන. සෙවනගල සීනි සමාගම එක් පුද්ගලයෙකුට පැවරීමට අපි විරුද්ධයයි දිවරහා ජලද සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. අමරවීර මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින්. සෙවනගල සීනි සමාගම එක් පුද්ගලයෙකුට පවරන බවට පුවත්පත් වාර්තා පළ වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් විදියට අපට ඊට එකඟ වෙන්න බෑ. සෙවනගල කම්බල නොවේ. මේ රටේ වෙනත් කිසිම රජයේ දේපලක් එක් පුද්ගලයෙකුට දෙන්න හැකියාවක් නෑ. රාජ්‍ය දේපල සම්බන්ධයෙන් අප විනිවිදභාවයෙන් කටයුතු කළ යුතුයි. පසුගිය කාලයේ සිදුවුණු වැරදි අපි වෙන ක්‍රමයට නිවැරදි කරගනු යමු යැයි ඇමතිවරයා සඳහන් කරනවා. සෙවනගල එක් අයෙකුට පවරනවාට විරුද්ධයි ආණ්ඩුවේ ආණ්ඩු කරවන ඇත්තන්ගේ එක් පාර්ශවයක්ෙන් නියෝජනය කරන කෙනෙක් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් පුංචි ඡන්දයට ශ්‍රී ලංකා එකයි ඒකාබද්ධයයි කොහොම සෙට් වේද? සෙට් වෙන්න සාකච්ඡා පැවැත්වමින් තියෙනවා කියලා මේ දවස්වල යනවා. අසාර්ථක වුණු සාකච්ඡා ගැන කියවිලා නැවත සාකච්ඡා යනවා කියනවා ටීබී ඒකනායක. ටීබී ඒකනායක කාරණාව පහුගිය දවස්වල අර අරුන්දික ප්‍රනාන්දුලාගේ සිද්ධිත් එක්ක කතා වුණා. අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළා කීප දෙනෙක් ඒ අවස්ථාවේදී විපක්ෂයේ ඉඳ ගැනීමට සූදානමක් පවතින බවට. හැබැයි අරුන්දික විපක්ෂයට එක් වෙනවා ඒකාබද්ධයට අනිත් අයගේ කතාව ඊට පස්සේ පොඩ්ඩක් යටපත් වෙලා තිබුණේ. පුංචි ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වී තරඟ කරන්නේ නැහැ. රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක කියන්නේ නිමල කොඩිතුවක් වෙලියක්. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග පවත්වන සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක ඊයේ ලංකාදීපයට කියලා. මේ වන විට දෙකඩ වී තරං කිරීමට අවශ්‍ය වැත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අත්දැකීම් අඩු පළුම්බරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පමණක් බවද අමාත්‍යවරයා කියනවා. ඒ අයටද කරුණු අවබෝධ කර දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකට තරං කරන බවද ඒ මහතා කියා තිබෙනවා. පුංචි ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වී තරඟ කරන්නේ නැහැ කියලා කියන්නේ එදා මහින්ද සමග නැගිටමු කියලා කියපු රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක. ටීබී ඒකනායක එහෙම කියද්දි හැබැයි අද පත්තර මෙන්න මෙහෙම දාලා තිනවා. වෙල්ගම ප්‍රසන්න සීබී පවිත්‍රා දිලුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ අහෝසියට සූදානමක්. අමිත් මදුරංගලිය. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කුමාර් වෙල්ගම ප්‍රසන්න රණතුංග සීබී රත්නායක පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ටෙරීව විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ අවශ්‍ය කිරීමට එම පක්ෂයේ සූදානම් වන බව වාර්තා වෙනවා. යටින් තියෙනවා සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රකාශයක්. වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන්නන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිරපණවයි කියලා. ඒකාබද්ධයේ සෙට් එකගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සූදානමක් එහෙම දාද්දී ටීබී කියන්නේ පුංචි ඡන්දයට දෙකඩ වී තරං කරන්නේ නැහැ කියලයි. දැන් ටීබී එහෙම කියද්දී දිවයින පත්තරේ මෙහෙම වාර්තාවක් තියෙනවා. මට මතකයි සත්‍යන්ත පුවත්පත් මේක වාර්තා කරලා තිබුණා. අපි පත්තරේ විස්තරින් කිව්වා ආණ්ඩුවේ ප්‍රබල ඇමති පස් දෙනෙක් ළඟදීම විපක්ෂයට රනිල් ධර්මසේන ලියන. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මැති ඇමතිවරුන් පස් දෙනෙකු ඉදිරි සති කීපය ඇතුළත ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔන්න කාරණා ගණනාව. ඒ අතරේ මහින්ද අමරවීර ඇමතිතුමා, එතකොට ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා සහ බදුල්ලේ UNP මන්ත්‍රී චමින්ද ඊයේ අදහස් පළ කරපු ආකාරය දක්නට ලැබුණා. අපි ඒක බලමු. ඔද මේකනේ අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩුවා නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළෙව්වා කියලා අපි මේක කරන්න ඕන නෑනේ, නරක නාමයක් ගන්න ඕනත් නෑ. එහෙම අවශ්‍යතාවයකුත් අපිට නෑ. අපිට ඕන මේ එකට එකතු වෙලා ජයග්‍රහණ ලබා ගන්න. ඉතින් කවුරු හරි කඩාගෙන යන්න යනවා නම් අපි ඇයට සම්පූර්ණ යන්න මිට දෙනවා. එතකොට පක්ෂයෙන් අයින් කළා මේ කටයුතු කරන්න ඉස්සරහට පියවර ගන්න. දැන් වැඩි දවසක් නෑනේ. දැන් ඡන්දයක් එනවා. මන්ත්‍රී ගමෙන් ඒගොල්ල තීන්දුව කරන්න ඕන අයින් වෙලා යනවද නැත්නම් ඉතින් අපිට කියලා අයින් කරගන්න අපි කටයුතු කරන වැඩපිළිවෙලට යනවද කියන එක විතරයි තීන්දුව කරන්නේ. මේ අතර හාලියලදී පැවති රැස්වීමකදී රාජමාත්‍ය ඩිලන් පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. මං UNP පරද්දන්න වහකුප්පිත් අරගෙන ගියා මාධ්‍ය ඉස්සරහ. වහපවන්න උන්ට. මම වහකුප්පිත් එක නල්ල තන්නේ බලන් ඉන්නවා. මම තාමත් හිතනවා නල්ල තන්නේ ඉඳගෙන ශ්‍රීපාදේ වඳින්න රත්නපුරෙන් එන අයයි හැටන් පාරේ එන අය කව් කරලා අපේ පක්ෂය එකතු කරලා UNP පරද්දන්න පුළුවන් කියලා මං තාමත් හිතනවා. පක්ෂය එකතු නුනොත් ඒ වහකුප්පි ටික
අපේ පක්ෂය හැම සමහරට දෙන්න වෙනවා. පක්ෂය කඩරුන්ට බොන්න වෙනවා ඒ වහකු. UNP කාර්යයන්ට ඡන්දය දාන්න එක කිටියේ නැහැ. උන්ට තනියෙන් දිනන්න බැරි හින්දා පොදු අපේක්ෂකයන් ලේබලය අලවාගෙන තමයි මෛත්‍රීපාල මහත්තයා දාගෙන දිනාගත්තේ. ඒ දිනාගත්තා කියලා UNP කාර්යයන්ට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ විදිහට අවමන් කරන්න දෙන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උඩින් තාක්කන්ට පියාසය කරන්න පුළුවන්. එතුමාගේ ඔළුව උර උර නම් කූඩු හදන්නත් පුළුවන්. හැබැයි මෛත්‍රීපාල සිරි ජනාධිපතිතුමාගේ ඔළුව උඩ කූඩු හදලා අසුචි දාන්න ආවොත් එක්සත් ජාතික පක්ෂය උන්ට අපි කියනවා අපි නිකන් ඉන්නේ නැහැ. අපි පවුරක් වගේ එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය උන්ටත් නිසි පාඩම් උගන්වනවා කියන කාරණේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මගේ ආදරණීය නායිකාව 94 ඔහොම නෙමෙයි ඔළුවේ හිටගෙන කිව්වත් හංස පුට්ටු නැත. හංස පුට්ටු නෑ ආපහු. අද යහපාලනයට එකතු වෙච්ච අපේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ඇමතිවරු අපිට මතකයි ජනවාරි 8 වෙනිදා යහපාලන පවුර බිඳින්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්න කටයුතු කරපු විදිය එදා අදෝ මුකෙන් කතා කරලා අද හිතනවා එතුමාලා කතා කරන්නේ මුකෙන් කියලා. එදත් එතුමාලා කතා කරේ අදෝ මුකෙන් අදත් කතා කරන්නේ අදෝ මුකෙන්. අද අපි හදාගත්ත කූඩුවේ ඉඳන් අපිටම ගරහන තත්ත්වයට පත්විච්ච ඒ දේශපාලන නායකයා දිස්ත්‍රික්කෙමුත් පළාතෙමුත් අද එළවලා දාලා තියෙන්නේ. අපි මතක් කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන විවේචනයම තමයි එතුමා ඉදිරියටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ආපාලන ආණ්ඩුවට කරන්නයි කියන කාරණේ. කතා කරන තැන් පිළිබඳවත් කතා කරපු හැටි දැක්කා. ඒ පාර්ශ්ව ඒ අයගේ මතවාදය ඉදිරිපත් කරන හැටි. එහෙම යද්දී තීරණාත්මක හමු කැඳවීමක් දෙන්නේ නායකින් දෙදෙනෙක්ගේ චාරිපත් එක්ක එක ළඟට මව්බි මාර්ගෙන යන ආකාරය ඔහොම බලන්න. මේ තියෙන සටහන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ රනිල් සිරිකොතේදී තීරණාත්මක හමුවක් කැඳවයි. එළඹෙන පළාත්පාලන මැතිවරණය ගැන වැදගත් තීන්දු තියෙන රැසක් ගැනීමේ අරමුණින් කියලා දාන්නේ. ඒ අතරේ ඒකාබද්ධයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමග මහින්ද පාර්ලිමේන්තුවේදී තීරණාත්මක හමුවක් ඇඳවයි. ඒක කියන්නේ මෙන්න මෙහිමයි. ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු කීපයක් මේදී සාකච්ඡා කිරීමට නියමිතයි කියලයි. එතනදි කතා වෙයි නේද කොහොමද ඉල්ලන්නේ කියන දේ. විරාමයක් කරන්න ඇවිත් ආයෙත් හමුවෙමු. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයක් කියලා කිව්වම කොයි වගේ තැනක්දනේ. ඒකේ ප්‍රධානියා ලෙස කටයුතු කරපු කෙනාව ඉවත් කරානේ. දන්නව නේද විසමාචාර චෝදනාද මොනවාද එහෙම තිබුණේ. ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් අකිලගෙන් රතු එළියක් අකිලා නදීෂානිගේ සටහන්. විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමති කියනවා. අර ඒකේ රහස්‍යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරපු නියෝජ්‍ය විභාග කොමසාරිස් ඉවත් කිරීමෙන් අනතුරුව තමයි අධ්‍යාපන ඇමති අකිල මේක කියලා තියෙන්නේ. දැන් තෙල් අර්බුදේ ජාතික සේවක සංගමය ඕන්න දෙයක් කියලා තෙල් අර්බුදයේ කඩාකප්පල් වැඩක් ජාතික සේවක සංගමයේ ජනපතට කියයි චාමර අමරසූරිය ලියලා තියෙන්නේ. පැවතිත් ඉන්ධන අර්බුදයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බැවින් ඒ පිළිබඳ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන ලෙසට දන්වමින් ලංකා කඳ තෙල් ජාතික සේවක සංගමයේ ජනාධිපතිතුමාට ඊයේ ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. දැන් යම් අර්බුදයක් ඇති වෙලා ඒක උඩු දිව්වා දැන් ඒක කුමන්ත්‍රණකාරී එමත් නැත්නම් අර්බුදකාරී කඩාකප්පල්කාරී වැඩක් වෙනවා නම් දැන් විවිධ වෘත්තීය සමිති විවිධ පාර්ශ්වයන්ට දැන් ඒ වගේ වැඩක් යනවා නම් වේලස්සනින් ඉස්සරහට දාන එක වටිනවා අර්බුදයක් බවට පත් වෙන්නත් කලින් නේද අපි නිකම් මතක් කිරීම කරන්නේ. ඒ අතරේ ඊයේ ලංකාදීපයේ ප්‍රධාන ශිෂ්‍යපාඨයේ කොටගන්නේ ඊයේ පෙට්‍රල් වලට භූමි තෙල් කලවම් කිරීම ගැන හොයාගත්ත සිද්ධිය. දැන් සමහරු මේ පෙට්‍රල් ඉන්ධන තොග ප්‍රවාහනය කරන අතරතුරේ දෙන ගේම් මාර එව්වා තියෙන්නේ. පෙට්‍රල් වලට භූමි තෙල් කලවම් කරන ජාවාරමක් දඹුල්ලෙන් අල්ලයි. දඹුල්ලේ කාංචන ලියන් පිරුම් මල් වලට ඉන්ධන ගෙන යන පෞද්ගලික බවුසර් වලින් පෙට්‍රල් සොරකම් කර අඩුව පිරවීමට භූමි තෙල් කලවම් කිරීමේ ජාවාරමක් අතටම අල්ලා ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සමත් වෙලා තිබෙනවා. බවුසරයෙන් ඉවතටගත් පෙට්‍රල් පිරවු බූලිසා බැරල් විශේෂ කාර්ය බලකා බටයන්ගේ භාරයට ගැනීමෙන් පසුවයි පිටිපස්සේ ඡායාරූපය ඔබ දකින්. දැන් මේ වගේ
කී සැරයක් ගිහින් ඇද්ද? තව කොයි කොයි යනවා ඇද්ද? ඔන්න ඕවා තමයි බලන්න ඕනේ. එතකොට පෙට්‍රල් කියලා සමහල්ලාට 95ද 92ද කොහමාරි පෙට්‍රල් කියලා හිතාගෙන අරගෙන ගහගෙන ගිහිල්ලා තියෙන්නේ. කලවම් දෙයක්ද දන්නේ කවුද නේ? ඊය ඇල්ලුව හඳු වෙලාට එකක්. තව තියෙන්නේ මොනවද කියලා හොයලා බලන්න ඕනේ. අල්ලපු එක බල්ලෙමු. ගලිවිල මකුළුගස්සෝ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් මූලක බෞසිර රථ සංගවා ඉන්ධන චාවාරමක් සිදුකරන බවට දඹුල්ල පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරින්ට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරින් අද දහවල් අදාළ ස්ථානයේ වැටළු අවස්ථාවේදී බෞසිරේ මුද්‍රා ඉවත් කර තිබුණු අයුරු නිරීක්ෂණය වී තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ බෞසිරේ රියදුරු සහ සහායක විසින් බෞසිරේ අඩංගු පෙට්‍රල් ප්‍රමාණයක් ඉවත් කර එම ප්‍රමාණයට බොහොම තෙල් කලවම් කරන බවටයි. මේ භූමිතේ මේ කෑනවල භූමිතේ මේක සිබර් කරලා ගන්න මේ සිබර් මේ අනිත් කවලම් ගන්න කෙනා අපිට අපි කරගෙන යද්දි මේ පෙට්‍රල් දෙන්නේ මේ පෙට්‍රල් දෙන්නේ මේ භූමිතේ කවලම් කරගෙන භූමිතේ මේ භූමිතේ තියෙන මෙම චාවාරම සැකකරුවන් විසින් කලක සිට කරගෙන ආ බවට එහිදී හෙළි වී තිබෙනවා. බෞසරේ හිමිකරු ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී MAM මහරුෆ් මහතායි. අප මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඒකට මම උදව් කරන්නේ කවදා? ඒගොල්ලෝ සම්බන්ධ අතනගොඩගත් සැකකරුවන් දෙදෙනා සහ බෞසරය ඇතුළු උපකරණ ගලේවිල පොලිසියට බහර දීමට පියවර ගැනුණා. තවත් එව්වා මේ වගේ තියෙනවද කියලා හොයා බැලීමයි තා වැදගත් වන්නේ. නැත්තම් කලවන් එව්වා ගහලා මොනවා ඇතිවේද වාහන වලට. ඊයේ සමරුම අද ලංකාදීප ප්‍රධාන ඡායාරූපය බලන්න. ජයිපේ ඉල් මහා විරු සමරුවේදී රමේෂ් ධනුෂ්ක සිල්වාගේ ඡායාරූප වාර්තාවක් මේ. ඒ අතරේ ඊයේ දවසේදී තවත් සිද්ධියක් අවධානයට පාත්‍ර වුණා. රූපලාවන්‍ය ශිල්පිනියක් මියගොස් සිටිනු. ඒ රූපලාවන්‍ය ආයතනයක. රූපලාවන්‍ය ශිල්පිනියගේ මල සිරුර සැලොන් එකේ පුටුව මත තිබී හමුවේ කල්ලෙලියේ චන්ද්‍රවීරයි ලියන්. මේ තියෙන වාර්තාව අබිරාස් ලෙස මිය ගිය බව කියන රූමත් තරුණ රූපලාවන්‍ය ශිල්පිනියගේ මල සිරුර ඊයේ පසරුවේ මීරිගම නගරේ රූපලාවන්‍ය ගාරයේ පුටුවක් මත තිබේදී සොයාගත් බව මීරිගම් පොලිසිය සඳහන් කරනවා. බලන්නේ අවස්ථාව. බිසි කැවිරිදි චතුරංගනී අමරතුංග නැමැති මීරිගම කිතලවලාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය රූපලාවන්‍යාගාරය තුල මියගොස් සිටින ආකාරය ප්‍රථමයෙන් දැක තිබුණේ අදාළ ගොඩනැගිල්ලේ හිමිකාර කාන්තාව විසින්. මං ආව ඇවිල්ලා බලනකොට මේක විල්ඩිම මගේ. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට දෙවෙනි තට්ටුවේ හරදරයක් එලා තියෙනවා. ඒ දෙවෙනි තට්ටුව මෙයාලට දීලා තියෙන කුලියට දෙන්නේ කැඩ කරන්නේ. මෙයාට නෙවෙයි දීලා තියෙන්නේ, මේ තව එක්කෙනෙක් ඉන්නවා. එයාට තමයි දීලා තියෙන්නේ. එයා තමයි මෙයාව දාලා වැඩ කරවන්නේ. පොලිසිය එම ස්ථානයට පැමිණෙන විට රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය අනෙක් තරුණිය එම ස්ථානයේ සිට නැහැ. අප වාර්තාකරු සඳහන් කළේ පොලිසිය දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසු පැමිණෙන බවට සඳහන් කළද අද පස්වරුව දක්වා ඇය නොපැමිණි බවයි. තරුණිය මියගිය ස්ථානයේ අසල කොණ්ඩයේ වියළන විද්‍යුත් උපකරණයක් සහ විදුලි පේනුවක් තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා. එම ස්ථානය අවට ජලයේද විසිරී තිබූ අතර පොලිසිය සැක කරන්නේ තරුණිය විදුලි සැර වැදීමකින් මියගොස් ඇති බවටයි. පස්වරුවේ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් MP සිරිපාල මහතා ස්ථානය පරීක්ෂා කළ අතර මරණ පරීක්ෂණය සඳහා සිරුර වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගියා. අපි විරාමයක් ගන්නම්. ඇතුල් පිට වාර්තා තියෙනවා. විරාමයෙන් අනතුරුව අපි බලමු. දිගු පෝලිම් පෙට්‍රල් ෂෙඩ් අසල රැඳුණු තෙල් අර්බුදේ සතියක් පුරාවට දුක්කින් දන්නේ. අමුතු නිර්මාණශීලී අදහසුත් එහාට මෙහාට ගියා සමාජාල වෙබ් අඩිවල ඒ දවස්වල. මතක මේ සිද්ධියත් එක්ක කතා කරනකොට ඇමතිවරු දෙදෙනෙක් ගැන කියවෙනවා නම් නොකිය විශේෂභාර ඇමතිවරයා විසින්. අද ඒ ගැන අහනවා ඊයේ දවසේදී උදේ ගම්බම් පිළ අද පත්තරේ ලියනෝ. තෙල් සිද්ධියට සම්බන්ධ ඇමතිවරු දෙදෙනා වහා රටට හෙළි කළ යුතුයි. උදේ ගම්මන් පිළ කියන්නේ එරික් ගාමිණී ලියන්. පසුගියදා ඇති වුණු තෙල් හිඟියට හිටපු තෙල් ඇමතිවරුන් දෙදිනෙක වක්‍යුතු බවට කංජතෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග පවසා තිබුණා.
හිටපු කණ්ඩතෙල් ඇමතුවරු 6 දෙනෙක් ආණ්ඩු ඉන්නවා. ඔවුන් නම් සමගින් සඳහන් කරනවා. ඒ නිසා මෙම ඇමතුවරු දෙදෙනා වහාම රටට හෙලි කරන්න කියලා අර්ජුන ඇමතුමාගෙන් අපි ඉල්ලනවා. නම් සමග සඳහන් කරනවා කිය උදේ ගම්මන්පිල 6 දෙනා. ඒ නිසා කවුද මේ දෙන්න කියලා කියන්න. නැත්නම් අනිත් අයටත් අසාධාරණ වෙනවා කියලා ගම්මන්පිල කියයි. පෞගිය දාසක පූජ්‍ය ආනන්ද සාගර හාමුදුරුවන් පළ කළ අදහස් ඔබට මතක ඇති මිට කලිනුත් තිබුණා අදත් තියෙනවා බෞබිම් පත්‍රයේ මෙන්න බල. සිරිකොතින් ලියලා දුන්න කතාවේ මහ බැංකු වංචාව ගැන වචනයක් නැහැ. සෝභිත හිමිගේ නාමයට මුවා වෙලා විජේසූරිය ප්‍රමුඛ නඩය රට අරාජික කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන 2010 ජනාධිපතිවරණයෙන් පරාජය වුණා. සරත් විජේසූරිය සිය කතාවේදී මාදුළුවාවේ හිමියන්ගේ අදහස් විකෘති කළා. පෞගිය දාසක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමිගේ අදහස් මේ අද බෞබිම ඇතුල් පිටුවාර්තාවට අරගෙන එන්නේ. මේ අතරේ ණය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා කතා කළා. ඒ ආණ්ඩුව ගත්ත ණය ගැන මේ ආණ්ඩුවෙන් කතා කරද්දී මේ ආණ්ඩුව ආපු අවට පස්සේ ගත්ත ණය ගැන ඉස්සර ආණ්ඩුවේ හිටපු අය කතා වුණා පෞගිය දවස්වල. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මේ තියෙන්නේ අද පත්තරේ බල. අපේ ආණ්ඩුව වසර 9කින් ලබාගත් ණයවලින් 90%ක් වත්මන් ආණ්ඩුව වසර 4කින් ලබා ගැනීමේ උත්සාහයක් කියලා හිටපු ජනාධිපතිතුමා කියනවා රුවන් කාශ්‍යපයි වර්තාවකට අරගෙන එන්නේ. අපි හිටපු ජනාධිපතිතුමා ඊයේ අදහස් පළ කරපු ආකාරය බලමු. අද සමාජයේ දිහා බලනකොට දවස ගානේ අපරාධ රැල්ලක් තාම වැඩි ලෙස වැඩි වෙමින් පවතී. නීතිය වල් වැදිලා කියලා කිව්වොත් නිවැරදි කියලායි මම හිතනවා. ජනතාව අත් වශයෙන්ම පීඩණයට පත් වෙලා තියෙනවා. අපි අවුරුදු 30ක් යුද්ධයක් කරා. මේ බේරගත්ත රට ආපස්සට ගෙන යන වැඩපිළිවෙලකට කුමන්ත්‍රණ ඇති වෙමින් පවතිනයි කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. දැන් පසුගිය කාලේ අයවැයක් ගෙනවා. තාම අයවැය රහා ඔබට දැනිලා නැහැ. සියලු බඩු තියෙන්නේ හන්ද. වයස 18 වෙච්ච ගමන්ම ඉන්කම් ටැක්ස් ෆයිල් එකක් දෙනවා. ආදායම ලැබුණා නැතත් පරිස්සම් වෙන්න වෙලා තියෙනවා. රජයට මේ ජනතාවගේ හදවතේ තියෙන මේ දුක, කනගාටුව හා වේදනාව පෙන්වා දීමක අවස්ථාවක් ඔබට ලැබෙනවා. අන්නේ අවස්ථාවේදී ප්‍රයෝජනෙ ගන්න ඔබ කටයුතු කරයි කියන දැඩි විශ්වාසයක් තුල තියෙනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. මේ අතර කැකිරාව මොරගොල්ලාගම ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේ පැවති දානමය පින්කමකට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. දාම සාර්ථකයි. ඉතිහාසයේ කවදාකවත් නැති සෙනඟක් රැස් වුණා ඊයේ. වර්තමාන උත්තර දුන්නා ඊයේ. දැන් අපි වෙන තැනකට යමු. ඒ පූජනීය තැන අවකන පිළිම වහන්සේ. ඒ ආරක්ෂාවට අකුණු සන්නායකයක් සවිකිරීමේ සිද්ධිය. ඒ ගැන අද දානවා මෙන්න. අවකන බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාවට අකුණු සන්නායකයක් සවිකිරීම මාධ්‍ය නිවේදනයට පමණක් සීමා වෙලා. බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරදෙන ලෙස වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා කියලයි අවුකන රාජමහා විහාරාධිපති ධම්මකිත්ති නාහිමියන් වහන්සේ සඳහන් කරන්නේ. කරුණාරත්න ලියන්නේ අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාවට අකුණු සන්නායකයක් සවිකිරීමට පියවර ගන්නා බව අමාත්‍යරයා මාධ්‍ය නිවේදන නිකුත්කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සඳහා පියවරක් නොගත් බවත් අවුකන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ සඳහන් කිරීමක් කරනු. උන්වහන්සේ කියන්නේ බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර දෙන ලෙස වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා කියලයි. දැන් ඊ පාර්ලිමේන්තුවේ පැවැත්වුණු උත්සව අවස්ථාව බිඳ වැටුණු රාජ්‍ය සේවයේ යලිත් නගා සිටුවීමට රජයේ ඇප කැප වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ ඇගේම් වැඩ ස්ථානයි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්තුනේ. එෙහිදී මේ බව සඳහන් කර තිබෙන්නේ එම ඇගේම් අවස්ථාවක් සමගින් චාරුප වාර්තාව අරගෙන එන ආකාරයයි මෞබිම් පත්තරේ මේ තියෙන්නේ. අග්‍රාමාත්‍වරයා දීම අවස්ථාවට සහභාගී වී සිටියා. අපි යමු එතනට. පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ඇගීම් වැඩසටහනේ ප්‍රතිඵලවලට අනුව පවත්වනු ලැබූ ජාතික සම්මාන ප්‍රදාන උත්සවය අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන්.
district secretary Kutla. ලංකා පාර්ලිමේන්තුවේ කියන්නේ ගිනුම් ගැන අමතක කරපු පාර්ලිමේන්තුව. දශකකමාරක් තුලදී මම හිතන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ඊටත් වඩා වැඩි කාලයක් අඩු වුණා පිරිහුණා. මතක තියාගන්න ඊළඟ අවුරුදු දෙකේදී අපිට ගෙවන්න තියෙන ණය රුපියල් කෝටි ලක්ෂ 3 ඔගෙන කියන්න එපා කියන්නේ කුණුහරපයක් වෙයි. ඕක අපිට ගෙවන්න තියෙන්නේ කිසිම මුදල් පාලනයක් නැහැ. මේ නිසා අද අපිට යම්කිසි මුදල් පාලනයක් ඇති කරගෙන යන්නේ. තාම ඒක අවසන් කරලා නැහැ. අපේ රටේ රාජ්‍ය සේවයේ දැනට අවුරුදු 35කට 40කට එහා ගත් විට ඉතාමත් විශිෂ්ට රාජ්‍ය සේවාවක්. නමුත් පසු කාලීනව දේශපාලඥයෝ අපේ රාජ්‍ය සේවකයින්ගේ පිටකොන්ද කඩලා දැම්මා. අවංක වැඩ කරන නිලධාරීන්ට විවිධ දුෂ්කර ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවුරුදු 25ක් 35ක් වැරදියට සිදුවෙච්ච දේ නිවැරදි කරන්න මාසෙකින් දෙකකින් පුළුවන්කමක් නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක තට්ටු තුනක ගොඩනැගිල්ලක් හදන්න සල්ලි දුන්නා. තට්ටු දෙකෙන් නැමැත්තුවා තුන්වෙනි තට්ටුව යන්න බෑ කියලා. ගෙවීම් කරලා අවසානයි. රිටෙන්ෂන් ගෙවලා. කොහමද රිටෙන්ෂන් ගෙව්වේ? දැන් මේ ගැන පහුගිය මාස දෙක තුනක් පමණ මේ අදාළ අංශ වලට කතා කරනවා. තාම ප්‍රතිඵලයක් දකින්නේ නැහැ ඒ අයට විරුද්ධව. ඒ ඉංජිනේරුවරයාම ඊට එහා ශ්‍රවණාගාරයක් හදලා තිබෙනවා. ඒ ශ්‍රවණාගාරයේ අත්තිවාරමෙන් ගොඩනැගිල්ල බිත්තිය පටන් ගත්තාම බිත්තිය අවසන් වෙන තැන අත්තිවාරමේ පටන් ගත්ත තැන ඉඳලා හරියටම අඩි එකහමාරක් නැවිලා. මෙහෙම දේවල් මේ රටේ තියෙනවා. දැන් මම ජනාධිපතිතුමාට පත් වෙලා අවුරුදු 3කට තව මාසයක් පොඩි කාලයක් අඩුව තියෙනවා. මේ කාලය තුල වැරදි කරන්න හොරකම් කරන්න වංචා කරන්න දූෂණයට වංචාවට මේ රටේ බයක් ඇති වෙලා තිබෙනවා සියලු දෙනාගේ. වැරදි කරන ඔහු අය එකට එකතු වෙනවා. ඒ තුල තමයි හුඟක් ප්‍රශ්න මතුවෙන්නේ. ඊළඟට ඔබගෙන් අහන්න ඕනේ දෙයක් තමයි හැඳුනුම්පත තියෙනවද? ජාතික හැඳුනුම්පත. අපේ රටේ ජනගහණය ගැන කතා කරද්දී ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට නැහැයි වගේ ජාතික හැඳුනුම්පත. චන්ද හිමි ලක්ෂ 3කට හැඳුනුම්පත් නැහැ. වාර්තා කරන්නේ ලිලන්ත බක්මීවැව. චන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් ලක්ෂ 3කට පමණ ජාතික හැඳුනුම්පත් නැතයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියනවා. ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඔවුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා කියලායි පත්තරේ දාලා තියෙන්නේ. ලක්ෂ 3කට නැහැලු. ඉස්සරහට වැඩපිළිවෙලක් දෙනවලු. එහෙම වුණොත් ඔබට නැත්තම් ජාතික හැඳුනුම්පත් ඔබත් ගන්න. මේ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් ඇදවනු බන්දුල ගුණවර්ධනත් ඇවිත් සිටියා. නාග විහාරයට එල්ල වූ මැර ප්‍රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන්න. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ජනපති හා අගමැතිගෙන් ඉල්ලනවා. රන්මලි සොමසිරි ලියන්නේ ඒකාබද්ධ විපක්ෂයට තිබූ අනතුර දැන් පන්සලටත් ඇවිත් පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ අපිත් එක්ක. එහිදී අදහස් දක්වමින් මහින්ද යාපා කියා සිටිනවා. අපි යමු දෙම අවස්ථාවට. මොනවද උනේ බලන්න. කුමන්ත්‍රණයක් එළියට දානකොට ප්‍රශ්න මතුවෙනවනේ. ප්‍රශ්නේ මතුවෙන්නේ අතිපූජ්‍ය ගෞරවාර්ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ පදනම් කරගෙන. උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් තමයි ඉලිරුව ඉඳි කරන්න ජනාධිපතිතුමා මැමිණී. එතනදී එතුමා කළ කතාව ඓතිහාසික වැදගත්කමින් යුත් කතාවක්. එතුමා කිව්වා දවල් මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලේ හොරු පිළිබඳ සොයා බලන්න කොමිසමක්පත් කළාම ඇතුලේ අයම මට ගහනවා කියලා. එතුමත් ඉදිරිපිට පොලිස්පතිතුමත් ඉදිරිපිට සාකච්ඡාවේදී මහාචාර්ය සරත් විජේසූරිය කිව්වා මේ පොලිසිය නිදිකිරා වැටෙනවා භාවනා කරන පොලිසියක් කියලා. ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඒ ඉවර වෙලා උන්නාන්සේ වැඩ සිටි නාග විහාරේ පොලිසිය සිතාසි අරගෙන එනකොට මැරයොත් එක්ක එන්නේ. මැරයෝ පැනලා ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ කාමර කඩද්දි මෝටර් වාහන වලට අලාභ කරද්දි පොලිසිය ඒ අය අත්අඩංගුවට අරන් තියනවා දෙක්කෙනෙක්වත්. නාග විහාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරිය ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් මිරිහාන පොලිසියට ආපහු ගිහිල්ලා තියෙන්නේ කොහොමද? ඒ නිසා තමයි මම කියන්නේ මේ කුමන්ත්‍රණය පිළිබඳ ලඝු කොට සකන් නැතුව අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනේ. නාග විහාරයට මැර කණ්ඩායම් ඇවිල්ලා දේපොළ වලට අලාභහානි කළා සාංගික දේපොළ විනාශ කිරීම සිද්ධ කළේ කෙසේද කියන එක ගැන. මේ අතර බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙලෙස අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. බැඳුම් කර වංචාවේ වගකීම පිළිබඳව අගමැතිතුමා කරමුලෙන්ම අහුවෙන්න හේතු කාරණා අපි පෙන්නලා තියෙනවා. දැන් එතුමා ප්‍රකාශයක් කළාලු කොමිෂමට මෙන්න මේ කරුණු එයාගේ ආරක්ෂාවට නිදහස්ට කියන්න තියෙනවායි කියලා. අපි ඒක දැක්කේ නැහැ. මේ රටේ මිනිසුන්ට අයිතියක් තියෙනවා ඒක දැක ගන්න. මාධ්‍යයට අයිතියක් තියෙනවා ඒක බල කරන්න. ඇයි අනිත් ඔක්කොම සාක්ෂි දුන්නු අයගේ ප්‍රකාශ බල කරන්නේ? එහෙම බල නොවීමේ හේතුව මොකක්ද? එතකොට
අගමැත්තුමාට මේ කොමිෂම ඉදිරියට යන්නට මොකක්වත් තියෙනවද බැරි අමාරුකම. එතකොට එතුමාගේ ප්‍රකාශය ඊට කලින් මේ රටේ ජනතාව දැකගත යුතු නේද? මේවා වසන් කරන්නේ කුමක් නිසාද? විවිධ දේශපාලන ධාරාවේ කරුණු අපි බැලුවා. දැන් සූදානම් වෙනවා ඔබටයි අපටයි හැමෝටම අවශ්‍ය පොල් ගැන කතා කරන්න. පොල් ප්‍රායෝගිකව ඔබට ගන්න පුළුවන් දර කියන අඩු මිල ගණන්වලට. ඒ අතරේදී පොල් පිළිබඳව තවත් අවධානමත්ද මේ. පොල් පලදාව නැට්ටටම බැහැලා. වාර්තා කරන්නේ රංජන් කස්තුරි. මේ වසරේ පළමු මාස 6 ඇතුළත ශ්‍රී ලංකාවේ පොල් පලදාව පොල් ගෙඩි කෝටි 20කින් අඩු වී තිබෙන අතර ඉකුත් 2016 වසරට සාපේක්ෂව 14%ක පමණ අඩුවීමක් යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. සෙල්ලම් නැහැ නේද? ගිය අවුරුද්දත් එක්ක බලද්දි 14%ක අඩුවීමක්. මේ පොල් මේ තරම් ගණන් ගිය කාලෙක හිඟවීමක් ගැන කතාවකුත් ඇවිත් වෙනවා. ඒ අතරේ මෙන්න ප්‍රවාහන සංගම් තීරණයක් අරගෙන තියෙනවලු මොකක් දෙකක්. අපි ඒක බලමු. ගමනාගමන කොමිෂන් සභාව වහා අහෝසි කරන්නයි දෙසැම්බරේ පෞද්ගලික බස් වර්ජනය. කොමිසම අහෝසි කරන්න කියලත් ඕන යන වර්ජනයකට මගී ප්‍රවාහන බස් රථ සඳහා ටෙන්ඩර් කැඳවීම හා ජාතික ගමනාගමන කොමිසම් සභාව වහා අහෝසි කරන ලෙසට බල කරමින් දෙසැම්බර් මාසයේදී දීපව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සහ සීමා සහිත ප්‍රවාහන සංගම් විකුද්දා තීරණය කළා කියලයි කියන්නේ. ඔන්න වර්ජන තර්ජනයක් බස් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහසත් එක්ක විදේශ වාර්තා සඳහා අද පත්‍රයේ අන්තර්ජාතික පිටුව. ඉරාන ඉරාක දේශ සීමාව ආසන්නයේ භූකම්පනයේ මරණ 300 ඉක්මවයි. තවත් දහස් ගණනක් තුවාල ලබයි චාරුප වාර්තා සමගින් පළ කර තිබෙනවා. අපි සූදානම් වැඩිදුර වාර්තාව ඔබට ගේන්න. මේ භූකම්පනයේ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි මේ පත්‍ර මුද්‍රණය වන අවස්ථාවේදී තිබූ ගාන දාලා තියෙන. භූකම්පන අවස්ථාවක් දැන් දිවයින ක්‍රීඩා පිටුව හතුරු එයිද බලමු. අපේ ලංකාවට බංග්ලාදේශයේ තරහා නොකර හතුරුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සාකච්ඡාවක් අසේල විතාන වාර්තා කරලා තියෙනවා. වදන්නවා ඉල්ලාසීම දුන්නා. මේ දුන්නේ මොකටද? ප්‍රශ්නාර්ථය තාම ඉතුරු වෙලා තිබෙනවා. ඒ අතරේ ලංකාවට ගෙන්වා ගැනීමේ සාකච්ඡාව යනවාලු බංග්ලාදේශයේ තරහා නොකර කියලා දාලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිරතුරු පුවත් මවන තැනක්. පත්තර බැලුවම ක්‍රීඩා පිටුවල ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කොයි තරම්ද? අදත් කතා කීපයක් බලන්න අද පත්තරේ ක්‍රීඩා පිටුව. දැන් අලුත් ක්‍රිකට් තන්ත්‍ර වලට වැඩි වැටු නිසි ක්‍රමවේදයකින් තොරව වැඩි වැටුප් සහිතව ක්‍රිකට් ආයතනයට නව බඳවා ගැනීම නතරවන්නේ කවදාද? බඳවාගත් සේවකයන්ගේ තොරතුරු සහ ක්‍රමවේද ලබා නොදී ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගැනීමේ පනතක් උල්ලංඝනය කරයි. ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සමාජික සංගමයක් නිසා තොරතුරු ලබා දිය යුතුයි. ක්‍රීඩා ඇමති දයසිරි ජයසේකර එහෙම කියලා තියෙනවා. අර ඉස්සරහ කාරණා පත්‍රයේ දාලා ක්‍රීඩා ඇමති කාරණාව කියන්නේ ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සමාජික සංගමයක් නිසා තොරතුරු ලබා දිය යුතුයි කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තවත් කතාවක් එයි. මේ විරාමය. කාටුන් පෙළටයි මේ සූදානම් වෙන්නේ. අර අනුරාධපුරයේදී හිටපු ජනාධිපතිතුමන් කළ කතාව ඇසුරෙන් කාටුන් කීපයක් මුන්න තියෙනවා අද දවසේදී. බලමු එහෙනම්. ආරම්භ කරමු මව්බිම් පත්තරේ MD වීරරත්නගේ කාටුන් එකෙන්. මෙන්න හිටපු ජනාධිපතිතුමන් කියනවා, අපි දෙපාරක් රැවටෙන්නේ නෑ හාමුදුරුවනේ. ඒක අහලා රටේ පුරවැසියෙක් කියනවා, ඡන්දෙ තියාගෙන කතරෙ තියාගෙන අපි නම් රැවටෙනවා කියලා. ඡන්දදායකින් නම් රැවටෙනවලු. එතකොට රාජදාස මොකද්ද කියන්නේ කියලා බලමු. තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපෙන්. හිටපු ජනාධිපතිතුමා කියනවා, මිනිස්සු දෙපාරක් රැවටෙනවද? රැවටෙන්නේ නෑ. එතකොට කෑ ගහනවා රාජදාස මිනිස්සු අතර ඉඳලා, නෑ නෑ සර්. එහෙනම් සර්ගේ කතාව ඇහුවම නම් තුන්වෙනි පාරටත් රැවටෙන්නේ එතනවා සර් කියලායි රාජදාස කියන්නේ. අද පත්තරයට යන්නේ රාණි මුණ ගැහිලා හිටපු ජනාධිපතිතුමන්ට ජනරාණි මෙන්න. ජනාධිපතිතුමන් කියනවා, රාණි මම ජනතාව එක්ක මිසක් දේශපාලන නායකයෙක් එක්ක ඩීල් දාන්නේ නැහැ කියලා. රාණි අහනවා ඔළුව කහලා,
සෑර එතකොට ජෝතිෂකාරයෝ එක්ක ඒගොල්ල එක්ක කොහොමද කියලා ඉරාණි අහන්නේ. මෙන්න හිටම ජනාධිපතිතුමා ළඟට තිස්ස අංකල් ළඟටත් ගිහිල්ලා තිස්ස හේවාවිස්සගේ හිනාවෙස්ස මෙන්න. හිටපු ජනපති කියනවා මගේ ළඟ රනිල් එක්කවත් UNP එක්කවත් ඩීල් නැහැ. මෙන්න තිස්ස අංකල්ගේ කතාව. එහෙනම් පාක්ෂිකයන්ගේ යහපත තකාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඩීල් එකක් දාන්නකො සර් කියලයි තිස්ස අංකල් කියන්නේ. දැන් කවියක් මේ අනුරාධපුර රැස්වීමත් එක්කම තලන්ගේ අනේද කියන්නේ ලංකාදීපයෙන්. අනුරාපුරයට රැස්වුණු මහා සෙනග කඳ පෙන්වයි රජය ගැන ඇති කල කිරුම තද පොඩි ඡන්දෙදි දෙන පිළිතුරේ කතිරෑඳ ජනමත විචාරණයක් වෙයි හොඳම හොඳ. ඒක කොහොමද? පොඩි ඡන්දෙදි කතිරේ පාවිච්චි වෙන විදිය හොඳම හොඳ ජනමත විචාරණයක් වෙයි කියලයි තලන් අද කවියෙන් දීලා තියෙන්නේ නේ. බලන් ගියා මේක. ඊළඟට මෙන්න බලන්න ආච්චි කෙනෙක්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. අර රුපියල් 5000ක් 100 පැන්නට පස්සේ දෙනවා කියලා කියපු කතාවත් එක්ක මෞබි මේ MD වීරරත්නගේ කාටුන් එක. 100ක් කියනවා 100 පැන්නම 5000ක් දෙන්න යනවලු බලන්. ආච්චි කියනවා ඒක තමයි එහෙනම් කොල්ලෝ කට්ටියක් මාව පෙන්නලා කිව්වේ 5000 කෑල්ලක් කියලා. මාර ප්‍රශ්නේ ආච්චිට. ඒ අතරේ අපි උපුටා ගන්නවා ඊළඟට දිවයින පත්තරෙන් සුමුතිපාල ජෝතිපාලගෙන් සමයන් කාටුන් එක. මෙන්න දෙන්නගේ කතාව. ඕන්න බලන්නේ දැන් ආණ්ඩුවත් අපි වාගේ තමයි. ඒ මොකද මෙයා ණය අරන් ණය ගෙවලා. ණය අරන් ණය ගෙවලා කියලායි කියන්නේ. අපි දැන් මාරු වෙනවා පංකජ රවින්දගේ සරදම් කාටුන් එකට අයවැය කතා බහක් ආරම්භ කරන්නට. සෙවනගල ආයමත් දයාගමගේටලු දේශපාලකතුමා කියන්නේ ඒක අහලා සරදම් කියනවා නෑ කිව්වාට ඔය තියෙන්නේ අයවැය සහන. නෑ කිව්වට මේ තියෙන්නේ කියලායි කියන්නේ. සෙවනගල කන කතාවක් මෙන්න අසං ඉඳුනිල්ගේ සිරස්. ඩිලාන් කියනවා මේක සුභමංගලම් අයවැයක් බං කියලා. සෙවනගල යලි දයාගමගේට පුවත පෙන්නලා සිරස් සහනවා දයාගමගේ මහත්තයාටද සර්? සුභමංගලම් වෙන්නේ දයාගමකේටද කියලායි අහන්නේ. ඒ අතරේ මෙන්න සුජීවගේ විගඩම් කවිය. සුජීව මොනවද අතේ තියාගෙන කෑන් එකක් හොඳේ? ඒක අතේ තියාගෙන මෙහෙම කියනවා. ලොක්කා අපේ මංගල සතුටුයි වැඩේ ගැන කළ අමතකයි බඩු මිල බියර් අඩියක් ගැහුවම බොල. පොඩි අඩියක් බියර් වලින් ගැහුවම අමතකයිලු බඩු මිල. තවත් කවියක් තිලකගේ තුන්මන්සලේ පෙටුවේම. මංගල ඇමති හිනහීගෙන රටට දැමූ අයවැය සුළඟක්ය දැනුමක් නැතිව හැමෝ. කුසගිනි නිවා ගන්නට බාර් වෙතට යමු ඇතිවෙන තුරා ලාබෙට දෙන බීර බොමු. යෝජනාවක්. ඒ අතරේ දාසහප් වලානගේ ස්වාරිස් ලංකාදීපෙන්. උදල් ඇමති ඇවිල්ලා කියනවා ස්වාරිස්ට සමාරු කියනවා ගල් අඩු කරන්නලු. ඒක අහලා ස්වාරිස් කියනවා අපිට ඕන ගල් නෙවෙයි සර් පොල් කියලා. ස්වාරිස් ලටෝනි ගල් නොවේ පොල්. ඒ අතරේ හැබැයි වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලන රැකිය ඉල්ලන වැටුප් ඉල්ලන අතිකාල දීමන ඉල්ලන අයට මෙන්න කම්කරු ඇමතිගෙන් උත්තරයක්. අවසානය ඒ උත්තරෙන් උත්තරේ තියෙන්නේ පත්තරේ මේ අද පත්තරේ කාටුන් එක. මෙන්න රැකියා වැටුප් අතිකාල දීමන ඉල්ලලා කම්කරුවා විරෝධතා පළ කරද්දී කම්කරු ඇමතිගෙන් උත්තරේ කම්කරුවට දෙනවා ගල් අර බලන්. ඒකයි උත්තරේ. තිබුණේ පත්තරේ. අපි සමුගන්නවා හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.